ෆයිබෝප්ටික් තාක්ෂණයේ විස්මය විඳගන්න. ඔබේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක SLT ෆයිබර් වලට අප්ග්‍රේඩ් කර ඔබේ නිවසත් බලගන්වන්න. 1212 අමතන්න. අයිෝන් ඔබෙක් වන්නේ අද දෙරට බධ්‍යාත්න ප්‍රධාන පුවත් ප්‍රකාශය සමග ප්‍රථමයෙන් පුවත් සිරස්තන. ඉදිරි වසර පහේ සීග්‍ර ආර්ථික වර්ධනයකට අගමැතිකින් සැලසුම්. ශ්‍රී ලංකා පුදුෂණ පෙරමුණේ කාන්තා සමුළුව කොළඹදී. සහය ලබාදීම සඳහා ලංකා කම්කරු කොංග්‍රසයෙන් ජනාධිපති අපේක්ෂකයන්ට කොන්දේසි මාලාවක්. හවස හතරට වැහෙන දියබෙදුම රජයේ රෝහල. නව ලයිෆ් බෝයි කූල් ෆ්‍රෙෂ් සහ ලෙමන් ෆ්‍රෙෂ් මෙන්තෝල් සහ ලෙමන් සාරයෙන් දහදිය කඳ ඇති කරන සැඟවුණු විෂ බීජ වලින් ආරක්ෂා කර ඔබව ෆ්‍රෙෂ් කරයි. විෂ බීජ ඔෆ් ෆ්‍රෙෂ් එක ඔන්. ප්‍රථමයෙන් දේශීය පුවත්. රට තුළ සීග්‍ර ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා ඉදිරි පස්වසර තුළ ආර්ථික නවීකරණයකට ලක්කිරීමට කටයුතු කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කුලියාපිටියේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. කුලියාපිටිය නාරංගල තාක්ෂණවේදී ජාතික අධ්‍යාපන පීඨය සඳහා මුල්කල තැබීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන පැවැත්වුණා. මෙතනින් අපි අලුත් ආර්ථිකයක් ඇති කරනවා. ඒ ආර්ථිකය කුමක්ද? නුපුහුණු ශ්‍රමය වෙනුවට පුහුණු වෘත්තීය පුහුණු උපායධාරී තියෙන ශ්‍රම බලකායක් ඇති කරන්න පුහුණුවක් ලබනවා. අපි ගොඩ එනවා නම් අපේ ආර්ථිකය නවීකරණය කරන්න ඕනේ. 19 සතවර්ෂයේ සේවතු ආරම්භ කරාම සේවතු වල වැඩ කරන්න ඉන්දියාවේ අධ්‍යාපනයක් නැති මිනිස්සු ගෙනාවා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ආර්ථිකය විවෘත කළ වෙළඳ කලාප ඇති කරාම නුපුහුණු කම්කරුවන් හැටියට එතන ආරම්භ කරා. අපි නුපුහුණු කම්කරුවන් මැද පිළිදෙකට එව්වා. ඒත් දැන් අපිට අඩු ආදායම් ආර්ථිකයක් හැටියට ජීවත් වෙන්න බෑ. මම මෙතනින් අහනවා. 77 ගෙදර තිබුණාද? ටෙලිවිෂන් සෙට් එක? වාහනයක් තිබුණාද? මෝටර් බයිසිකලයක් තිබුණාද? දරුවෝ ටියුෂන් ක්ලාස් වලට ගියාද? බෑන්ඩ් වලට ඕන උපකරණ තිබුණාද? මොකුත් නැහැ. තියෙන්නේ ආහාර හොයාගන්න, ඇඳුම් ටිකක් හොයාගන්න, ගෙදර යන්න, ලයිට් තියෙනවා නම් ලයිට් බිල ගෙවන්න. අද එහෙම නෙමෙයි. අද පඩි වැඩි උඩේ ගමන් ආණ්ඩු සේවකයන් වාහන ගත්තා. ඒකේ ණය ගෙවන්න තියෙන. ගෙවල් හදාගන්න. අද කොච්චර හොඳට මේ ගෙවල් තියෙනවද? එහෙම කරන්න අපිට මීට වඩා හොඳ ආදායමක් තියෙන්න ඕනේ. කොහොමද අපි ආදායම් වැඩි කරන්නේ? ආර්ථික සීග්‍රයෙන් වර්ධනය කළා. අන්න ඒකයි අපේ සැලැස්ම. අපිට ආරම්භ වුණේ විශාල ණයක් එක්ක. ඒ ණය ගෙවන්න බෑ කියලා හිතුවා. ඒ ණය ගෙවන ගමන් අපි කොහොමද අනාගතයට යන්නේ? කොහොමද අපි හම්බ කරලා ණය ගෙවන්නේ? ඒ නිසා එන අවුරුදු පහ වෙන් කරලා තියෙන ආර්ථිකේ නවීකරණයක් කරන්න. එහෙනම් ඊළඟ අවුරුදු පහේ කිසිම බයක් නැතුව ජීවත් වෙලා තමන්ගේ ගෙදර වෙනුවට තව ටිකක් විශාල ගෙදරක් ගන්න පුළුවන් ආදමක් තියෙන රටක් ඇති කරගන්න අපි පියවර ගමු කියලා මං කියනවා. මුදල් අවභාවිත කළ බවට තමන්ට අසත්‍ය චෝදනා එල්ල කරන්නේ සැබවින්ම මහජන මුදල් අවභාවිත කළ පුද්ගලින් බව දිවා සහ ඉදිකිරි මමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ගල්ල විද්‍යාලෝක පිරිවෙන් විහාරස්ථානයේ දෙමහල් ධර්මශාලාවේ ඉදිකිරීම ආරම්භ කිරීම වෙනුවෙන් ඊයේ පැවති උත්සවය අවතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මට ලැබිලා තියෙන පඩියත් මම දෙනවා ගෙවල් හදන්න. එහෙම කරන මට කියනවා මම මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතා කරලා. අනේ හැම සත පහක්ම අපේ රටේ පන්සල් පද්ධතියේ තියෙනවා. කිලිටි අත් නැති සජිත් ප්‍රේමදාසට මේ දේශපාලන විවාහය හරහා එහෙම් පටන් ගන්නවා බොරු චෝදනාව කරන්න. ඊට පස්සේ මෙහෙනුත් දෙනවා ඒ බොරු චෝදනාවට ජැක් එක. ඊට පස්සේ බොරුවට කියනවා පරීක්ෂණයක් කරනවා. ධම්මපදයේ බොහොම ලස්සන තියෙනවා. ඕවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටාසෙ. තවත් අවස්ථාවක ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කපුටෙකුමෙන් කවුඩෙකුමෙන් ගසා කන පාපෙහි ලැජ්ජා බිය නැති තැනින් තැනට පණින අනුන්ගේ ගුණ මකන කිලිටි පුද්ගලයා යහතින් ජීවත් වේ. ඉතින් හරියට හරින්නේ මේ බුරු චෝදනා කරන මිනිස්සු කෝටි ගණන් ගසා කාලා දැන් ඔය ඉන්නේ මොකෝ ලස්සනට යහතින්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ ගසා කාපු මුදල් වලින් හදපු ගෙවල් වල ඉඳගෙන වීදුරු ගෙවල් වල ඉඳගෙන ගල් ගහ. ඔය අරලිය ගහ මන්දිරේ, ඔය ජනාධිපති මන්දිරේ, මන්දිරවල් තියෙනවා දිස්ත්‍රික්ක මට්ටමින් පළාත් මට්ටම.
ඔක්කොම ජාත්‍යන්තර මට්ටමේ තොරතුරු තාක්ෂණ විද්‍යාල කරන්න ඕනේ අපේ රටේ තරුණ පරපුරට. බොරුවට මේවා තියාගෙන සත පහක තම සතේ කියලා. නොවැම්බර් මාසේ දෙසැම්බර් මාසේ ජනතාව හරි තීන්දුව ගත්තොත් අපි සීරු දෙනාටයි මැති ඇමතිවරු පොට්ටාසයටයි දැන්ම අපුඩි ගහන්න එපා මේකට බෝ කියන්න තියෙන දින මම කිව්වමින් පස්සේ රටේ ප්‍රධානී ඔක්කොටමයි දුෂ්කර ක්‍රියා කරන්න සිද්ධ වෙනවා. ඕවා කරනවා කිව්වම මට ලැබෙන්න තියෙන දේ අහිමි වෙයිද දන්නේ නැහැ. මම හරි දේ කරනවා. තම පක්ෂ විසින් සකස් කර ඇති කරුණු 31කට සහයෝගය දැක්වීමට ඒකකතාව පළ කරන ජනාධිපති අපේක්ෂකයෙකුට තම පක්ෂයේ සහය හිමිවන බව ලංකා කම්කරු කොංග්‍රසය පවසනවා. කොටගල පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඊයේ එහි ජ්‍යෙෂ්ඨ උපසභාපති එස් සත්තිවේල් මහතා මේ බව සඳහන් කළා. පොදු පෙරමුණේ අපේක්ෂවරේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මැතිතුමා ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම තවත් පක්ෂ කීපයකම අපේක්ෂවරු කවුද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා අපි සාමාන්‍ය කන්ද උඩරට කම්කරු ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් හඬක් දීපු පක්ෂෙක් වශයෙන් අපි කරුණු 31ක් මේ මැතිවරණයේදී අපි ඉදිරිපත් කළා තියෙනවා. විශේෂයෙන්ම අපි පක්ෂවල හරියාකාර විස්තර ටික අරගෙන මේ කරුණු 31 බොහොම සාධාරණ කන්ද උඩට ජනතාවට විශේෂයෙන්ම වතුකර ජනතාවට හිතු කරන්න පුළුවන් දෙයක්. ඒකට සහයෝග දෙන එකට අපි සාකච්ඡා කරලා අපේ සහයෝගය අපි බල කරන්න පුළුවන්. මෙවර ජනාධිපතිවරණය සඳහා ගොඩනැගෙන සන්ධාන හා ජනාධිපති අපේක්ෂකයන් පිළිබඳව දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක් දැන් දවසල සාකච්ඡාවක් තිබුණාද ජනාධිපතිතුමා සමඟ විදායක බලතල අවශ්‍ය කිරීම සම්බන්ධයෙන් ඔබතුමා අක්‍රමත්මත් සම්බන්ධද? මේ මාධ්‍ය පචයක් අමූලික බොරුවක්. ඉදිරියේදී මොන වගේ අපේක්ෂකයක් ඔබතුමාලා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවද? ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ පැත්තට සමාන්තරව. රට දිනන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයේම අපේක්ෂකයෙක්. ඒ කියන්නේ ජයග්‍රහණය අනිවාර්යයෙන්ම ඔබතුමාලා ලබා ගන්නවා. නැත්තම් ජනාධිපති වර්ණයකට නිල වශයෙන් නාමයෝජනා ලබා දෙන්න ඕන මැතිවරණ කොමසාරිස්තුමා නාමයෝජනා කැඳවුවෙන් පස්සේ. ඉතින් පෝට්ටුවේ කට්ටිය හදිසි වෙලා ජනාධිපති අපේක්ෂකයා නම් කරා කියලා ඉවර වෙලා පෝට්ටුව කරපු ආකාරයට අපි කරන්න ඕනේ කියලා එහෙම නියමයක් කොහෙවත් නැහැ. 1994 ඉඳලා ඔබතුමා ආරම්භ බලන්න අවසාන මොහොතේ ආපු ෂොකින් කැන්ඩිඩේට් තමයි දිනන්නේ. චන්ද්‍රිකා මැතිණිය ආවේ අවසාන මොහොතේ ෂොකින් කැන්ඩිඩේට් විලා. 2005 දී අපි කලින්ම රනිල් වික්‍රමසිංහ මහත්තය නම් කරා මහින්ද මහත්තය ආවේ අන්තිම මොහොතේ ෂොකින් කැන්ඩිඩේට් විදිහට. 2015 මෛත්‍රීපාල සිරිසේන මහත්තය ආවේ තියෙන. ඒ නිසා ඒ ආපු රාමුව වෙනස් වෙන්නේ නැහැ. මෙවරත් අපි දිනන්නේ 108ක වැඩි ඡන්දකින් දිනනවා කියලා කියලා තියාගන්න. එක්සත් ජාතික පක්ෂයේ මොන වගේ තත්ත්වයක් උදා වේද? එක්සත් ජාතික පක්ෂයේ අන්ත පරාජයක් ලැබයි. දැන් ඉතින් කොහොමටත් සජිත් දුන්නත් කොටසක් අපට එකතු වෙයි, සජිත් නොදුන්නත් කොටසක් අපට එකතු වෙයි, තව කොටසක් නිහඬ වෙයි. අපි අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබයි. ඔබතුමා ඔය ඉස්සරහ තිස්සා කළා අපි දැක්ක දුරකථන ඇමතුම් දීලා කියලා චෝදනා එල්ලලා කට්ටිය නෑ. දැමුත් දුරකථන ඇමතුම් දෙනවා. දැමුත් අපි අපේ පිළට ගන්න පුළුවන්. මේ දෙරස අපේ මිනිස්සුන්ව අපි ගන්න අදත් උත්සාහ කරනවා. අදත් මන් දෙන්නෙක් එක කතා කරා. මන්තුමනේ ඔබතුමලා හදන්න යන පොදු සම්දානෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තැනක් තිබෙනවාද? දැන් දෙසෙම මෛත්‍රීපාල සිසේන මහත්තයා හිමි වෙන තරම කොහොමද දෙතන? 1951 සැප්තැම්බර් 2 හදපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 52 ඉඳලම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අධිරාජ්‍ය විරෝධී පක්ෂයක්. ඒ නිසා අපි ඔවුන් අපේ අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරේ නායකත්වය තියාගන්නවා කියලා ඒ එන්.එම්.ලා කොල්ලින්ලා පීතකේනමල්ලා දොස්තර වික්‍රමසිංහලා කිව්වා. අද මේ රටේ මේ දේශප්‍රේමී ව්‍යාපාරයේ අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයේ ප්‍රධාන පක්ෂයේ පොදු ජන පෙරමුණ. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ තේරුම් ගන්න ඕන. අතීතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ තමයි අබැයි අද එතන නෑ. ඒ කට්ටිය 150ක් ගන්නකොට අපි 14යි. මම ඇත්ත වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහයෝගය දෙනවා. ඒක ගැන කිසිම සැකයක් නෑ. ඉතින් මට ඒක ගැටුමක් බවට තව පත් වෙලා නෑ. මොකද අපේ පක්ෂේ තව තීන්දුව කළා නෑ තුමාට සහයෝගය නොදෙන්න. වැඩි අවස්ථාවක් තියෙනවා සහයෝගය දෙන්න. හැබැයි මගේ අදහස් නම් සාර්ථක වුණත් නැති වුණත් මම නම් ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට 100%ක් වැඩ කරනවා. පළදායි පුරවැසියෙක් විනයකරුක සමාජයක් හා සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීම සිය අනාගත අරමුණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අද කොළඹ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා පෙරමුණු සමුළුව අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා පෙරමුණු සමුළුව කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී අද පෙරවරුවේ පැවැත්වුණා. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.
මූලික වශයෙන්ම ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපති වරණයේදී නියත වශයෙන්ම ජයග්‍රහණය කරන ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කරවීම සඳහා අවශ්‍ය දේශපාලන ගතිගත්වය වේගය පන්නරය ලබා දීම සඳහායි අද මේ සමුළුව පවත්වන්නේ මිත්‍රවරු. අපිට මතකයි දේශපාලඥයෝ කාන්තාවන්ගේ ඡන්ද දෙන්න සිල්ලර පොරොන්දු දීලා අපෙන් ඡන්ද ගත්ත හැටි. ඔබට මතක ඇති රත්තරම් බඩුවල කොළිය නිදහස් කරලා දෙනවා කිව්වා. කාන්තාව ගත්ත ශුද්‍ර මූල ණය කපා හරිනවයි කියලා සිල්ලර පොරොන්දු දුන්නා. ප්‍රසූත නිවාඩු දික් කරනවා කිව්වා. කාන්තාවන්ට පෝෂණ මල්ලක් දෙනවා කිව්වා. හැබැයි මේ රටේ කාන්තාවන් ඒ දේශපාලඥයන්ට බොරු සිල්ලර පොරොන්දු වලින් රවට්ටන්න බෑ කියලා ඔප්පු කරන මැතිවරණය ඊළඟ ජනාධිපති වරණයයි කියන එක අපි මතක් කරන්න ඕනේ. මේ රටේ දරුවන්ට සෑම අතින්ම දියුණු රටක් නිර්මාණය කිරීමේ පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිය ඔබතුමාගේ දෙවුර මත පැවරිලා තිබෙනවා. අපට විශ්වාසයි මේ ජීවන බර නැති කරන්න පුළුවන්, සුරක්ෂිත රටක් හදන්න පුළුවන්, අපේ දරුවන්ට අනාගතයක් හදන්න පුළුවන් එකම ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පමණක් බව. පාර්ලිමේන්තුව තුළ පැහැදිලි බලයක් තිබුණු ආණ්ඩුවක් විසින් ඉතා දරුණු ලෙස විපක්ෂ මතධාරීන් මර්ධනය කරන තිබුණු යුගයක ආණ්ඩුවට එරෙහිව අලුත්ින්ම පක්ෂයක් ගොඩනැංවීම ඉතාම අසීරු කාරණයක්. අලුතින්ම බිහිවුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය වසරේ පෙබරවාරි 10 වෙනිදා පැවැත්වුණු මැතිවරණයට ඉදිරිපත් වූ පැරණි පක්ෂ පරාජයට පත් කරමින් ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ විශිෂ්ට වාර්තාවක් තැබීම ඉත උත්සාහය මල්පල ගැනුණු අවස්ථාවක් ලෙස මම දකිනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටවලා ඉතා කෙටි කලක් තුළ රටේ ප්‍රාදේශීය සභාවලින් 80%ක් බලය පිහිටුවා එය ලංකාවේ ප්‍රබලතම පක්ෂය බවට පත් කිරීමට දිවා රෑ වෙහෙසී කටයුතු කළ පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ නොපසු බසිනා ධෛර්යය හා කැපවීම අද පැවැත්වෙන මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා සමුළුවේදී මම විශේෂයෙන් මතක් කරන්නට කැමති. අනාගත රජයක් තුළ අපේ අරමුණු පළදායි පරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක්, විනයගරුක සමාජයක් හා සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමයි. වෙනත් කලාපීය රටවලට සාපේක්ෂව අපට ඉන්නේ ඉගෙනගත්තු කාන්තා පරපුරක්. අද විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන කාන්තා ප්‍රතිශතය 50%ක් ඉක්මවනවා. උගත් මවක් ආතියට සම්පතක්. අනාගත අභියෝගයන්ට මුහුණ දී දරුවන් සූදානම් කිරීමේදී ඇයගේ උගත්කම පහසුවක් වෙනවා. කුඩා දරුවන් ඇති කාන්තාවන් රැකියා කරන කාලය තුළ ඔවුන්ගේ දරුවන් රැකබලා ගැනීමේ පහසුකම් අපි රට පුරා ප්‍රචලිත කළ යුතු අතර එවැනි සායන යම්කිසි නියාමනයකට අනුව ඉතා ඉහළ ප්‍රමිතියකින් පවත්වාගෙන යෑමටද අපි වග බලා ගත යුතුයි. රැකියාවකට යනවා වෙනුවට ගෘහස්ථ ව්‍යවසායන් හරහා ආදායම් ඉපමීමට ග්‍රාමීය කාන්තාවන්ට ඇති අවශ්‍යතාවය හා කැමැත්ත පසුගිය කාලයේ රට පුරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කළ ගම සමග පිළිසඳරක් වැනි අධ්‍යයන වැඩසටහන්වලදී නිරන්තරයෙන්ම පෙනී ගිය කරුණක්. ඒ අනුව විවිධ ව්‍යවසායන්ට යොමු වීමට කැමති කාන්තාවන්ට මූලික ප්‍රාග්ධනය හා කාරක ප්‍රාග්ධනය සඳහා අඩුපොලි ණය පහසුකම් සලසා දීම, අවශ්‍ය කරන ව්‍යාපාරික පුහුණුව ලබා දීම, හා වෙළඳපොළ සම්බන්ධීකරණයට නිසි උපදෙස් ලබා දීමට අවශ්‍ය ක්‍රමවේදයන් සකස් කිරීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂම හා ඵලදායීව යොදා ගන්නට අපි කටයුතු කළ යුතුයි. රට පුරා ප්‍රචලිත වුණු විවිධ ශුද්ධ ණය සැපයීම වැඩසටහන් හරහා ග්‍රාමීය පවුල් දහස් ගණනක් පීඩනයට ලක් වී සිටින ආකාරය, ණය ගෙවා ගන්නට බැරුව මිනිසුන් දිවි නසාගත් අවස්ථා පවා වාර්තා වී තිබෙනවා. අසාධාරණ පොලි අය කරමින් විශේෂයෙන් ග්‍රාමීය කාන්තාවගේ නොදැනුවත්කම අපයෝජනයට ලක් කළ ආයතන හා පුද්ගලයන් ගැන සොයා බලා ජනතාවට කඩිනමින් සානසලන්නට අපේ රජයක් තුළ කටයුතු කරනවා. විදේශ සේවා කාර්යාංශය හරහා පිටරටට රැකියාවලට යන සෑම කාන්තාවක්ම තමන්ගේ සේවාව උසස් ගුණතත්වයෙන් ලබා දීම සඳහා ප්‍රමාණවත් පෙරපුහුණුවක් ලබා දීම තාමත්ම අත්‍යවශ්‍යයි. හිතවතිය, මට තාම මතකයි 2015 ජනවාරි 9 වෙනිදා එදා මාව මැදමුළනට ගිය දවසේ. එදා මේ රටේ සිද්ධ වුණු විපර්යාසයට වැඩිපුරම දුක්ුණේ කවුද? කාන්තාව. එවිතරක් නෙමෙයි, ජනවාරි 8 වෙනිදා ඉඳන් මාස කිහිපයක් යනතුරු තංගල්ලේ ගෙදරට අතිවිශාල ජනතාවක් ඇදිලා ආවා. ඒ ආපු මහා පෝලිංවල වැඩිපුරම හිටියේ කවුද?
කාන්තාව අම්මලා දුවරු සහෝදරියෝ අපි මේ රටේ කාන්තාවගේ පපු ඇවිලුණු ගින්දර ගැන තේරුම් ගත්ත එකම ආණ්ඩුව තමයි අපේ ආණ්ඩුව කොහොම පැහැදිලිව කියන්න ඕන හැබැයි පාස්කු දිනේ වෙච්ච වැඩෙන් ඒ පපුවේ ගින්දර නැවත ආවද ආවා බය වෙන්න එපා අපි ඉන්නවා ගල්බී ගන්න කරේ රණවිරුවන් දඩයම් කරන්න පටන් ගත්තා එක රණවිරුවේ කනුරාදපුරේ ඉඳන් Tamanට ආපු නඩුවකට පෙනී සිටින්න කොළඹට ආවා නූතිය හැන්දෑවේ බිරිඳ ප්‍රවෘත්ති වලින් දැකමයි දැනගත්තේ මාධ්‍ය ජීවිතාන්තය දක්වා හිරේ යවල තාත්තා නැතුව ඒ දුවට රෑ පුරා උණ ගත්තා එයින් පසුදී මම කියන්න යන්නේ නැහැ ඒ වගේ කඳුලක් මේ රටේ ආයේ වැටෙන්නේ ඉඳ තියන්න බෑ ඒ කාන්තාවගේ කඳුලේ බර දන්න කෙනෙක් අපි ගේන්නේ ඒ නිසයි කාන්තාවට බොරුපුදු දුන්නොත් ඒක තමයි මේ මිනිහගේ අවසානය. ඒරවාද මන්ත්‍රීතුමාලා ආණ්ඩුව බොරුපොරොන්දු දුන්නොත් ආණ්ඩුවට වෙන්නේ ඒ ටිකම තමයි. මේ ආණ්ඩුව රට බාර ගන්නකොට යනකොට කාන්තාවන්ට කිව්ව මොනවද කිව්වේ? බැංකුවලට මුල්්‍ය ආයතනවලට උගස් කරනු කනකර ආභරණ කාන්තාවන්ට ඔක්කොම ආපහු නිකන් දෙනවයි කිව්වා. දුන්නද? නෑ. ඒ වෙනුවට මොකද කරේ ආණ්ඩුව? කාන්තාවන්ගේ කනේ කරේ තිබුණු කනකර උදුරගත්ත එක නේද? ඊළඟට ආණ්ඩුව පෝරසානාධාරය නතර කරා මතකද? ගෙවලිය ණයලියක් කළා. සමගින් පුවත් අවසන් සුබ දවසක්.